පයානමි අපි මේ දැන් පදිංචිලා ඉන්නේ මගේ ගෙදර මගේ කියන්නේ මගේ තාත්තා ගෙදර මට අවුරුද්දයි මම මේ මට කියන්නේ අවුරුද්දකුත් නැහැ මම හම්බුණාට පස්සේ තමයි මෙතෙන්ට පදිංචි වෙන්නේ මේ ඉඩම මේ සම්පූර්ණ මේ වත්තේ ජීවත් වෙනවා පවුල් 23ක් 25ක් අතර වගේ ගෙවල් ඉඩම් පර්චස් 10 12 කෑලිවල. එතකොට ඊට අමතරව ඒ මේ වත්තයි ති මහත්තයාගේ පන්සලක් තිබුණා විහාර මන්දිරයයි චෛත්‍යයිත් එක්ක මේ වත්ත මැද්දේ. ඇතරම ඒ විහාර මන්දිරයේ චෛත්‍යයයි බාර දීලා තිබුණේ වන්දනාමාන කටයුතු අලුත් වැඩියා කටයුතු සියල්ල මගේ තාත්තටත් මගේ ආච්චි අම්මා කියන්නේ තාත්තගේ අම්මා මගේ ආච්චි අම්මා තමයි මට බුදුන්ට පහන තියන්න මලක් පූජ කරන්න සියල්ල මට පිරිත් පුරුදු කරපු කෙනා මගේ ආච්චි අම්මා මම ඒක රදටත් පින් දෙනවා මගේ ආච්චි අම්මට 85ක් අවශ්‍ය තිබිලා නැති වුණා අපි අතරින් වියෝ වෙලා ගියා. එතකොට මේ පන්සල අපේ ගේ ඉස්සරහා තියෙන්නේ මොකද මම ආච්චි අම්මා තමයි මේ ඉඩම තෝරගත්තේ ගේ ඉස්සරහා පන්සල තියෙන්නේ යාට යන්නේ නැ පහසු වෙන්නේ යා හරි ආසාවෙන් බෝධි පූජා වගේ නොයෙක් විදියට දෙවියන්ගේ ලෙඩ පවා හැදිච්ච දරුවන්ට පිහිට වුණා වේදනාව විශ්ස ගන්න බැරුව මේ අපේ වත්තේම එක කොනක මට මතකයි මම පොඩි වුණාට කෑ ගහනවා ගිරිය යටින් ඒ දරුවා වේදනාව විශ්ස ගන්න බැරුව ඒ දරුවට පවා බාර වෙලා මේ බෝධි පූජා කරලා බුදු වුණත් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් මගේ ආච්චි අම්මා කියන්නේ. කොටින්ම මේ ආමුදුරු කෙනෙකුට වඩා සීලයක් මම මගේ ආච්චි අම්මගෙන් දැක්කා. මස් මාළු නොකා මාව හැමතිස්සෙම මේ පිරිත් කියන්න ධර්මයේ පැත්තට මෙහෙම කරා. කොටින්ම මට මගේ වයසෙම ආනන්ද වැල් බෝධින් වහන්සේ කෙනෙක් මගේ ගෙදර කුඩ රෝපණය කරලා තිනවා. ඒවා ඒ බෝධින් වහන්සේ රෝපණය කරේ මගේ ආච්චි අම්මා. ඒකට වතුර දාලා ඒක ගාව සමන් පිච්ච වැල් හිටවලා ඒ බෝධින් වහන්සේ ගාව සමන් වෙනවනේ. බෝධින් වහන්සේ ගාව සමන් පිච්ච වැල් හිටවලා වතුර දාලා ඒවා ඒ බෝධින් වහන්සේලට සත් බෝධින් වහන්සේට සත්කාර කරන්න මම හැමදාම මාව ඒකට යොමු කරා. අනිත් එක මට තේරුනේ මගේ නියුන් සහෝදරයෙක් වගේ මට බෝධින් වහන්සේව දැනුණා. අදටත් මගේ ජීවිතේ දැන් මම අවුරුදු 36ක් මේ වත්තේ මේ විදිහට මම ජීවත් වෙලා තියෙනවා. ඒ ජීවිතේ කාලෙම මම මගේ හිත සනසන එකම තැන වුණේ මගේ ඒ බෝධින් වහන්සේ. ඒ වුණාට ඒ මහත්තයා මුලින් මගේ ආච්චි අම්මටත් තාත්තටත් මේ පන්සල බාර දුන්නේ හාමුදුරු කෙනෙක්ව පිටින් ගෙනලා ධර්ම දේශනා කටයුතු කරන්න පන්සලේ වැඩ ගත යුතු අපි මේ අම්මා ආච්චි අම්මයි තාත්තයි කරගෙන යන්න මේ පන්සලේ පන්සලට හාමුදුරු කෙනෙක් සංඝයා වහන්සේ කෙනෙක් මේ සංඝ සතු කරපු දේපලක් නෙමේ කියලා තමයි බාර දුන්නේ. උනට මගේ තාත්තා හරිම මේ සමාජ සේවය තමයි කරේ. හම්බ කරපු දෙයක් නැහැ. මිනිස්සු හැමෝටම පිහිට වුණා. මගේ ආච්චි මේ දත්ත දෙන්නම මිනිස්සු හැමෝටම වහල් නැති මිනිසුන්ට දේශපාලන නියෝ හරහා වහලවල් ටකරන් අරන් දෙනවා, සීට් අරන් දෙනවා, ගෙවල් හදලා දෙනවා, ඉස්කෝලේ නැති දරුවෝ ඉස්කෝලේ දාලා දෙන්න පවා මෙදිහත් වෙනවා. ඒ වගේ ලොකු සමාජ සේවයක් කරලා තිනවා. මොකද මේ හතර දිබ්බාගේ මම මගේ තාත්තගේ නම කියනකොට මගේ ආච්චි අම්මගේ නම කියනකොට අඳුරනවා. අදටත් මාවත් අඳුරනවා. අනේ මේ උපාසකම්මගේ දුව නේද කියලා අඳුරන තරමට ප්‍රසිද්ධයි. මොකද කිරියම්මා දානවලින් සෙතක් සාන්තියක් දෙන්න හැමදාම වැඩ කටයුතු කරපු කෙනෙක් මගේ ආච්චි අම්මා සතියක්වත් ගන්නේ නැහැ. ගත්තේ නැහැ. මම දන්න විදිහට මේ මිනිස්සු එත් එනවා, සීනි අරන් එනවා, ඇඳුම් රෙදි අරන් එනවා. සමහර කාලවලට ඒවා එදාම වෙන ලෙඩ වෙච්ච වයසක අම්මා කෙනෙකුට හරි කන්න බොන්න අහිමි ආගෙන් ගන්න තියෙන පවුලකට හරි ඒවිලෙම ඒවා අර තෑගෙන් තෑගි උතුම් දානි පුතේ කියලා මගේ ඉස්සරහ අපිට මේවා දීලා තිනවා. ඒකින්ද කවදාවත් තණ්හාවක් ඒ ලැබෙන දේවල් වලට ආසාවක් මටත් අද වෙනකන් නැහැ. ඒ ආච්චි අම්මගේ ධර්මයේ ඒ ආච්චි අම්ම කරපු ඒ සියලුම දේ පිට මටත් පිටලා තියෙනවා. මටත් දෙයෙන් සාමාන්‍යයෙන් ආච්චි අම්මා නැති වෙන කාලෙන් පස්සේ වේදනාවකින් දුක් විඳිනවා. ඔළුවේ ගැක්කුමක් ඒවා
ඇඟිපතේ අමාරුවක් වේවා මට බුදුගුණත් එක්ක බුදුගුණ සිහි කිරීමත් එක්ක මට පුළුවන් මේ පුද්ගලයා කවුරුණත් සෙත් මේ කියන්නේ වේදනාවට සහනයක් දෙන්න මම ඒක හරි ආසාවෙන් තමයි මේ කරේ. එතකොට ඒ වුණාට මම හිතන්නේ 6 වසරදී වගේ එනවා හාමුදුරු කෙනෙක් වස්වසන්න විතරක් පන්සල මට පොඩ්ඩක් ඒ කාලේ මේකේ ආවාසයේ ලැබුම් අරගෙන වස්වසලා යන්නම් කියලා අපේ තාත්තට කතා කරන්නේ අයියේ කියලා. හැබැයි මටත් මගේ ආච්චි අම්මරත් මමත් ආස නැහැ යාගේ හරි අමුතු මේ ඕව ඇක්ටින් වගේ දැන් කියනකොට මට ඒ දවස්වල ඒක තේරෙන්නේ නැති වුණාට මම ඇච්චර ආස නැහැ හාමුදුරුවන්ට. මහ වයසක් නේ පොඩි වයසක ස්වාමීන් වහන්සේ නමක් ආච්චි අම්මත් ඇච්චර පහදුන්නේ නැති වුණාට අපේ තාත්තා ඉක්මන තාත්තව අල්ල ගන්න පුළුවන් ඕන මිනිස්සෙකුට ප්‍රෝඩාකාරයෙක් ඒවා ඇත්ත කියලා කතා කරන මිනිස්සෙක්ට හරි කාට වුණත් අපේ තාත්තා ඉක්මනට අල්ල ගන්න පුළුවන්. තාත්තාට තිබුණා මදි මං හිතන්නේ මිනිස්සු තෝරා බේරා ගැනීම හැකියාව. ඒ වස්වසන්න ඇවිල්ලා එතකොට තාත්තා හරි ආසාවෙන් එයත් මේ වත්තයි ති මාත්‍යත් එක්ක කතා කළා. ආවාස ගයක් හදලා මේ හාමුදුරන්ට නිවාසිකව ඉන්න වස් විසීම සඳහා සීළු දේ සූදානම් කළා. අන්තිමට පිරිත් මණ්ඩප පවා මගේ තාත්තා ඇදුවේ. මොකද මගේ තාත්තට හොඳට කලාව පුළුවන්. පිරිත් මණ්ඩප පෝරු ඒ සියල්ල මේ ගොක්කොල වලින්ද රිෆෝම් වලින්ද කොල වලින්ද අපි මට මතකයි ලන්ඩන් වලටත් යවනවා අපි ඒ කාලේ අනුරුව හදලා වෙනම පිරිත් මණ්ඩපේ කැටයන් කපලා වෙනම මමත් ඇත්තටම කැටයන් පවා කපලා තිනවා. පිරිත් මණ්ඩප වල අල්වීම් සීළු දේවල් මමත් කරනවා. මොකද මම නැතු තාත්තා වැඩ කරන්නේ අන්තිම මොහොතේ මම මාව බැනලා හරි කොහොම හරි වැඩේට සම්බන්ධ කරගන්නවා. ඒ වගේ ආගමික පසුබිමක් එක්ක හැදුනට පස්සේ හාමුදුරුවෝ මෙතන බලෙන් ඉඳගෙන එයා වස්සසලා යන්නේ නැතු. මොකද අර පිරිත් මණ්ඩපයත් හදාගෙන ඒ පිරිත් මණ්ඩපයේදී අර හාමුදුරුවෝ ඇවිල්ලා පිරිත් සජ්ජායනා කරනකොට අරක්කු පොඟවපු මේ පොල් වර්ග පොල් කෑලි ඒ ඉල්ලපු චතුමදුර වර්ග චීස් කෑලිද අරවද මේවද අනිත් එකේ හාමුදුරුවන්ගේ සීලය ගැන ඇත්තටම මාර දුකක් දැනුණා. ඒ දැක්කහම ඇත්තටම මේ හිත මේ සංඝයා වහන්සේලා කෙනෙක් තිබිච්ච සියලු පැහැදීම නැති වුණා මගේ ආච්චි අම්මරේට අතර. එතකොට ඒ වෙලෙදි කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් වස්සසල ඉවරයි යන්න කිව්වම එයා ගියේ නෑ. එයා ගොඩක් මගඩි ක්‍රියාවලට ඇත්තරම හවුල් වෙලා තියෙනවා කියලා අපි පස්සේ දැනගත්තේ. මෙතන බලෙන් රැඳෙමින් මගේ තාත්තට ගමේ මිනිස්සුන් කුපිත කරවල අපිට විරුද්ධව එයාගේ පැත්තට අරෝගෙන දානය ඒ මිනිසුන්ට දීගෙන අර කසිප්පු පෙරණ තැන්වල ඉන්න ප්‍රධාන ඒ කසිප්පු මුදලාලිලව සම්බන්ධ කරගෙන මුළු ගමම එකතු කරගෙන අපිව මගේ තාත්තට පහර දුන්නා. ඇත්තරම නල්ල මැද්ද තාම තියෙන නල්ල පැලෙන්න ගහපු පාරවල් මගේ ආච්චි අම්මට අඩන් තෙට්ටම් කරන්න ඉදිරිපත් වුණාට මගේ ආච්චි අම්මට මුකුත් කරගන්න බැරි වුණා ඒ අයට. එතකොට මම චූටි දුන්න මං 6 වසරේදී. ඊට පස්සේ එතනින් දැන් නඩු කිව්වා. මං හිතන්නේ මම ඒ ලෙවල් කරනකම්ම නඩු කිව්වා. පස්සේ ඔය මැදක්කදී වෙනමම මාළු නිවාසයක් කියලා ඒවත් මේවත් ඇති මහත්ය නිවාස සංකීර්ණයක් හදලා ඒක පස්සේ මේ මහත්යට ඇතිවෙච්ච කලකිරීමක් හින්දාම දුන්නා මේ සෝම පදනම කියලා සෝම හාමුදුරුව නමින් මේ පදනමකට ඔය රත්මලානේ තමයි එතන මහා පන්සල තියෙන්නේ. මට එතන මතනයි මහා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නම. දැන් මේ ඊට පස්සේ එතෙන්ට ඇවිල්ලා මේ ආවා මට නම් මතක නෑ හාමුදුරන්ගේ ඇත්තටම වලපනේ ඥානසේන හාමුදුරුව කියලා. අපිම තමයි පිරි අරගෙන ඔය දේශපාලනයේ වශයෙන් ඒතකොට මහින්ද රාජපක්ෂ හොඳ තැනක හිටියා. එයාව ගෙන්නුවා. ඒ ඊට අමතරව පෝගේ දවසට අපි දානේ කොහෙන්වත් ගියේ නැතු මම මගේ අම්මා සහ ඒ හාමුදුරුවන්ගේ නෑවැන කට්ටිය හිටියා පුංචි අම්මලා. ඒ අපි තමයි දානේ මම චූටි ඒක අවුරුදු 18ක් වගේ ඇති මට 18කුත් නෑ දෙකද 17ක් වගේ ඇති. ඒ දානේ වේල සකසන්නේ මේ සිල්ලැත්තන්ට අපි මම අපි තමයි මේ තේ ගිලම්පස සිල්ලැත්තන්ට අල්ලන්නේ. ඒ හරහා මං හරිය ආසාවක් දැන් අර පින් සිද්ධ වේව පුතේ කියලා අර වයිස කාච්චි අම්මලා සීයලා මට හරිය ආසාවක් තිබුණා. මං ඒකට ඇබ්බැහි වුණා. මං පන්සල් යන්නේ වුණාට
එතෙන්දිත් මගේ ආච්චි අම්මගේ හිත පැරණ දේවල් සිද්ධ වුණා. ඒ හරහා ඇත්තටම ආච්චි අම්මා මේ ඔය පන්සල් ඒ වඳ පුදා ගන්න යාට නිදහසේ නැතිවීම ගැන කලා කිරීමෙන් තමයි හිටියේ. එයා ඒත් ගෙදර බුද්ධ පූජාව පවා එයා වෙනම හදලා පූජා කරා, ඒ සියල්ල කරා. ගෙදරදී වුණාට එයාගේ හිතේ තිබුණා මහා කලකිරීමක්. මොකද එයා හදපු බෝධින් වහන්සේ දරුවෙක් වගේ ඒ සියල්ල එයාට වන්දනාමාන කරගන්න දකින්න හම්බුන්නේ නැති එකට වඩා දුස්සීල සීලයක් රකින්නේ නැති මේ දුස්සීල හාමුදුරු කෙනෙක් මේ මේ මෙච්චර මේ මොකද දේවතායලි මම්මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා වඩිනවා මේ බෝධින් වහන්සේ මේ වෙතට රතුපාට දේවතායලි ඒ තරම් බලයක් තිබිච්ච දණක් විනාශ වෙනවා ඇස් පනා පිට දැක දකින එක ගැන මහා කලකිරීමකින් මගේ ආච්චි හිටියා කියලා මම දන්නවා. එයා නැති වුණේ අවුරුදු 85න් එයා කිසිම තත්ත්වයක් කිසිම වැඩි වෙලා ස්පිටාලෙත් ගෙනිච්චර ඒ වුණාට දුක් විඳින්නේ නැහැ. එයා අන්තිමට කිව්වේ මගේ අම්මා කියන්නේ ආත්තම්මා මං හිතන විදිහට ආත්තම්මා ඒගොල්ලෝ හිටිය රත්නපුරේ ප්‍රදේශයේ ගෙවල් අරගෙන මගේ අම්මා මාව සමන්දෙයියන් හාමුදුරන් සමන්දෙයියන් හාමුදුරන්ගේ අඩවි ඉඳන් කතා කරනවා පුතේ මං යන්න ඕනේ කියලා මට කිව්වා කියලා තමයි එයාගේ ඊට මේ දවස්වල ඒ අතරතුර තමයි අවසන් හුස්ම හෙළුවේ. මං දන්නවා එයා ගොඩක් හොඳ තැනක ඉන්නවෙති කියලා. ඒකට ඇස්පනා පිට මං මාත් එක්ක එකට ඇරිච්ච බෝධින් වහන්සේගේ දැන් ඒ හාමුදුරුවේ අපි නීති මේ කටයුතු කරලා එළෙව්වා. එළෙව්වට දැන් අර මේ මහල් නිවාසී කියන ඒ ගොඩ නැගිල්ලේ හිටපු හාමුදුරුවන්ට දැන් සියල්ල අයිතික. ඊට පස්සේ සියල්ල හිමි වුණා. එතරම් අපි සතුටු වුණා කමන්නේ හාමුදුරුවන්ගේ සීලයක් තියෙනවා එයාගේ ටිකක් ක්‍රියාව ගැන යම් කිසි පැහැදීමක් තියෙනවා කියලා. ඔන්න ඔය මේ පන්සල් අතර වළියට තමයි මගේ මහත්තයා මගේ මල්ලිගේ යාළුවෙක් විදිහට යාළුවෙකුට යාට වඩා වැඩිමල් මගේ මහත්තයා මගේ මල්ලි මට වඩා අවුරුදු දෙකක් බලයි මල්ලි කියන්නේ පුංචි පුතා. ඒ හරහා ඇවිල්ලා තමයි මේ පන්සල් වලට ඇවිල්ලා තමයි දැකලා අපි අතර මේ ආදර කතාව පටන් ගන්න. එතකොට මගේ ආච්චි අම්ම නැති වෙලා ඉතින් දැන් මේ ඉන්න හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය කියන්නේ මගේ තාත්තා ওই පන්සලේ සියලු මලුත්තඩිය කටයුතු සල්ලි ගන්න නැතුව එයාට ටැප් හදන්න මේ මොනවාද විදුලි කාර්මික වයරින් කරන් මේ පැත්තේ දක්ෂම කෙනා මගේ තාත්තාදටත් අකුණක් ගන්නකොට ටිප් එක ඕෆ් වෙනවා නම් ගෙදරක ඒ මගේ තාත්තා වයරින් කරපු තැන. ඒ වුණාට හිතර දුකයි මේ ළඟදී මේ ළඟදී කියන්නේ දැන් කොරෝනා 2019 වෙනවා. ඒ කොරෝනා කාලේදී තාත්තත් එක්ක ඒ අලුත්ඩියා කටියත් එක්කදී තාත්තා දීපු උපදේශයක් එයාට ඒ හාමුදුරුවන්ට පිළිගන්න බැරුව තාත්තට හරි කැත විදිහට කතා කරලා පන්සලට එන්න එපා කියන එක කියලා තිබුණා. ඒ අර ඒත් එක්කම මගේ තාත්තත් පන්සලට මම මැදිහත් වෙලා යන්න එපා කිව්වා. මොකද හිත කඩා ගන්න තව දුරටත් හිත දුක් වෙනින්න ඕනේ නැහැ. මොකද මගේ තාත්තා මෙච්චර කල් හම්බ කරපු දෙයක් නැහැ. මිනිස්සුයෝ සහ සමාජ සේවය පමණයි. පොලිසියත් එක්ක එකතු වෙලා දේශපාලනඥයන් දෙක දෙනා මේ පන්සලත් එක්ක එකතු වෙලා සමාජ සේවය විතරයි. කොටිම මට අනාගතයට හොඳ ස්කෝලේකට දාන්න පුළුවන්කම තිබිලොත් එයා මං ගැන හිතනකොට මම සමාජ සේවය ගැන හිතුවා. ඒක මම ඇත්තටම මම හරි වාසනාවන්ත වෙන්න ඕනේ මේ වගේ පවුලක පරාර්ථකාමී විදිහට කැපවෙච්ච පවුලක ඉපදෙන්න. ඒකට මට හරි දුකයි මගේ ඈස් ඉස්සරහා පිට මගේ ආච්චි අම්මා දරුවෙක් වගේ රෝපණය කරපු මම එදිනෙදා හැමදාම මගේ මේ මේ බෝධින් වහන්සේගේ සිසිලස ලැබුවා ආනන්ද වැල් බෝධිය. අතර හැමතැනම නෑ මං හිතන්නේ ආනන්ද වැල් බෝධිය කියන එක වැල් බෝධිය පහලට වැල් මේ වෙලා තියෙනවා. මගේ ජීවිතේ හැම දුක තියෙන හැම වෙලාවකදීම මම මගේ බෝධින් වහන්සේට කියලා එතන බුද්ධ බෝධි පූජා කරලා මම බෝධි පූජා කරලා තිනවා. මගේ පොඩි වයසට මේ ගොඩක් අයට සෙනසුරු අපල වලට පවා මං දන්න මගේ නෑ වෙන අයට මාමලා නැන්දලා ඒ අයට ඒගොල්ලන්ට හොඳ පිහිටක් ලැබිලා තිනවා. මට මගේ දේවල් වලට පිහිට ලැබිලා තිනවා. එතකොට ඇස්පනා පිට මට ඒ බෝධින් වහන්සේ තියෙන පන්සලකුත් තියාගෙන මට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අද සජ්ජායනා කරගන්න මෙතන දාගන්න බැරුව ඉන්නවා. මං හරි දුක් වෙනවා. ඒ කියන්නේ මගේ මහත්තයාත් මං ඒ ගැන කියනවා. මොකද ඒ ඉන්න හාමුදුරුවෝ දැන්ට පෝ එකටවත් ශබ්ද විකාශන යන්ත්‍රයක් දාන්නේ නැහැ. පන්සලේ ඒ වපසරිය ඇහෙන්න තමයි ධර්මදේශනා කිව්වට
අර මහාචාර්ය මන් දන්නේ කවුද කියලා පිරිමි අය ගැහෙනවා ඒක නෙල්ල තමයි ධර්ම දේශනාවල් වැඩිපුර තියන්නේ මට කිසිම දෙයකට මෙලෝතියක් ධර්ම දේශනාවකින් එන්න ඕනේ කිසිම සැනසීමක් තේරුමක් නැහැ කොටින්ම ඒ ආමුදුරු දැන් ඉන්න ආමුදුරු වලපෙන ඥානසෙන කෙනේ ස්වාමීන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කතික ආචාර්ය කෙනෙක් එයා පොළොන්නරුවේ දුෂ්කර ගමකින් ආවේ මෙහෙට එයා ආවට පස්සේ එයාගේ අම්මා නෑව එයාගේ අක්කලා නංගිලා නෑ යෝටි කොක්කෝම මේ අහල පහල ඉඩම් අරන් පදිංචි කරෙව්වා ඒක මට කමන්නේ නැහැ ඒ උනාට මේක මගේ වත්තේ පන්සල වුණාට මගේ ගමේ පන්සල වුණාට අපිට අවශ්‍ය දෙයක් මෙතනින් කරගන්න අමාරුයි මොකද එයා හරි අමුතු මහත් අද දැන් මේකත් මේ තද මේ රූල්ස් ඒ කියන්නේ කොටිම පොඩි හාමුදුරුවෝ 3 දෙනෙක් පවා පැවිදි වුණා උපසම්පදා වෙලා මං හරි ආසාවෙන් හිටියේ මට වඩා ඒ කියන්නේ මල්ලිලා විදිහට මං මේ පන්සල මුල් කාලේ ආශ්‍රය කරාට පස්සේ උපසම්පදා වුණා මං වැන්දා මගේ හදවතින්ම ඒ එතන හිටපු පුංචි හාමුදුරුවෝ කෙනෙක් හිටියා සුසීල හාමුදුරුවෝ කියලා නම මට මහා පින්වන්ත පාටයි ඒ මහාන මේ උපසම්පදා වෙලා මහානදම් පෙරුව පොඩි හාමුදුරුවරු වැඩි කල රැඳින්නේ අව මාස 3කින් 4කින් වගේ උන්වහන්සේලා යන්නේ කොහෙද කියලාවත් ඉන්නේ අදට කොහෙද කියලාවත් දන්නේ නැහැ එක මේක හාමුදුරු කෙනෙක් විතරක් ඉන්නවා මගේ වයසේ මගේ මහත්තයාගේ යාළුවෙක් එයා ඒ හාමුදුරුව ඒ ලෙවල් කරෙත් මම ආට් වලින් එයත් ඒ හාමුදුරුව එතකොට ගිහි ජීවිතේට එයත් ආට් වලින් කළා මට දුන්නා මට වඩා දවස් කීපයක් බාලින්ද මට කුමාරියක කියලා ගෙදෙට්ට කියන්නේ ඉතින් එයා මට පුත්පත් පව දුන්නා එයා විතරක් අද මම ඉන්න පන්සල දන්නෝ වජිරාරාමේ කොළඹ මං හිතන්නේ මං ඒ හැමදෙරම සම්බන්ධ කරගන්න හැදුවට මට සම්බන්ධ කරගන්න බැරි වුණා තාම මං ඒක උත්සාහ කරමින් ඉන්නවා ඇත්තටම හරිම දුකයි මේ අපේ මේ ගම තියෙන කන්ද උඩ අතපත්තු වත්ත රත්තුපස් කන්ද කිව්වහම මේක දන්නවා හරි දුකයි මගේ ඇස් ඉස්සරහ අපිට මේ පන්සල තියාගෙන බෝධින් වහන්සේ කෙනෙක් ඉන්නවා සියලු දේ තියාගෙන මට එුණාට අපිට බෑ ගිහිල්ලා හාමුදුරුවත් එක කතා කරලා සද්දාම පුණ්ඩික සූත්‍රය සජ්ජායනා කරන්න. හැබැයි මෙතන හාමුදුරු කෙනෙක් නොහිටියා නම් සමහරක් විට අපිට අර මගේ ආච්චි අම්මා ගාව ඒ ආච්චි අම්මා ඒ විදිහට වන්දනාමාන කරනනම් මට අද පුළුවන් එහෙනම් ඒ විදිහට මෙතන මේ මුළු ගමටම එන්න අපි කොහොමත් මගේ තාත්තා හැමදාම පාන්දර 4ට සියලු පිරිත් තුන් සූත්‍රෙම අපේ ගෙදර විදුලි බලයෙන් අපේ ගෙදර මේ හෝන් දාලා අපේ තාත්තරයිටි හෝන් වලින් මේ ඉස්සරහා මේ පන්සලේ ලයිට් කනුවට දාලා මුළු ගමටම ඇහෙන්න දාපු කාලයක් තිබුණා මගේ පොඩි කාලේ ගෙවුනිම පිරිත් එක්ක මොකද මම හිතන්නේ මහ පුංචි කාලේදී මට තුන් සූත්‍රේ කටපාඩම් ඒ පුරුද්දර තමයි මට අදටත් කරණීය මෙත්ත සූත්‍රයේ අනිවාර්යෙන්ම ඒක කියවෙනවා දැන් අර ඔබ වහන්සේ අර කිව්වා දැන් ඒවා වැලීත් නැහැ මම මෙහෙම කියන්න කියලා දැන් මම ඇත්තටම ඔය යක්ෂ පෙරේත බන්ධන තියෙන ඇයි මට හම්බ වෙද්දි මම සත්‍යයක්වත් අරගෙන නැහැ මගේ දරුවෝ දෙන්න පල්ල මම ඔබ වහන්සේගේ මේ සුමේ ඔබ වහන්සේ කිව්ව විදිහට ඔබ වහන්සේගේ අනු මග පෙන්වන විදිහට සද්දරම් පුණ්ඩික සූත්‍රය දෙනවා ඒගොල්ලන්ට අහන විශේෂයෙන් අවලෝකිතේශ්වර සූත්‍රය දෙනවා මම ඒගොල්ලන්ට අහන්නේ ඒ හරහා මම ඊට පස්සේ ඒගොල්ලන්ගේ අවලෝකිතේශ්වර ඒ සූත්‍රයත් සමග යලනන්දන හැබැයි මම ඒවත් පාවිච්චි කරනව නැති නැහැ හැබැයි මම සද්දරම් පුණ්ඩික සූත්‍රයේ තියෙන සූත්‍රත් පාවිච්චි කරනවා දැනට ඒ හරහා ඒගොල්ලන්ගේ තියෙන අර බඩට දීලා තියෙන අනවින බන්ධන සියල්ල ඒ නැති කරලා ඒ දරුවන්ගේ තියෙන ලෙඩ දුක් වලට පිහිට වෙලා එතකොට ඒ ඉන්න යක්ෂ මල පෙරේත කවුරු හෝ ඒවා ඒ බන්ධනය කරලා තින්නේ ඔය කපු මාත්‍රු මන් දන්නේ කවු දේවාල හරහා මම මට පෙන්වන්න බැරි දෙයක් තමයි මල ගිය ප්‍රාණින්ව ගැට ගහගෙන මේ යක්ෂ බලවේග ගැට ගහගෙන මම මුලින්ම ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ට කළා ඒගොල්ලන්ට සැනසීම දීලා ඒගොල්ලන් මේ බන්ධන වලින් නිදහස් කළා අර මිනිස් දරුවන්ටත් අපේ මේ එන දරුවන්ටත් මම පිට වෙලා තිනවා මම සුරත් හැදුවා හැබැයි මම 2018 වගේ වෙන්නකොට 2019 2018 අතර සුර හදන එක නැවැත්තුවා දැන්ට හදන්නේ මම දන්නවා සුර හදන එක දැන් වැලීත් නෑ කියලා මම ඇත්තටම සූර්යයකට දාන්නේ මම සද්දර්ම පුණ්ඩික සූත්‍රය අවලෝකිතේශර සූත්‍රය ඒ සියලු දෙයින් පිරිත් කරගත්තු පිරිත් කරගත්තු තෙල් ටිකක් පමණයි දාන්නේ මට බුදු ගුණයට වඩා වෙන කිසි දෙයක් මම මන්ත්‍ර දෙවියන් වෙන්දර මම මන්ත්‍ර ඔය කරන දේවල් කිසි දෙයක් දන්නේ නැහැ මම බුදු ගුණ දන්නවා හැබැයි
ඒ බුදු ගුණ වලින් මම පුළුවන් විදිහට පිහිට වෙලා උන්ට හිතට හරි දුකයි ගේ ඉස්සරහා පිට විහාරස්ථානයක් තියාගෙන මට සද්දර්ම පුණ්ඩික සූත්‍රය දවසට එක වතාවක් මේක දාලා සජ්ජායනය කරගන්න බැරි එක හිතට හරි දුකයි. මම ඒ වුණාට හැමදාම මගේ දොරකඩ මේ තියෙන්නේ මගේ බුදු මැදුර. මැදුර කිව්වට මැදුරක් කිය විදිහට ලකුකුට හදලා නැහැ, පොඩියට පුංචි මේ එකක් හදලා තියෙන්නේ. එතන වන්දලේ වුණාට පස්සේ මට පේනවා මගේ දැහැට මගේ බෝධින් වහන්සේ මගේ සහ නියුන් සහෝදරයා කියලා මම වගේ ඒ තරම් කිට්ටුයි මගේ. මම ඉතින් ඒ බෝධින් වහන්සේ වන්දනා කරනවා ඈත් ඉඳගෙන. මගේ ආච්චි අම්මා සමහර කට අදටත් ජීවත් වෙනවා. එයාට ඒ වන්දනාමාන කරන කටයුතු වලට අඩු ගානේ සිතේ සැනසීමෙන් එයාට ඒක හාමුදුරු කෙනෙක් කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක සීලයක් තියෙන ඒ බලේ තව එතරම් මිනිස්සුෙකුට පිහිටක් දෙන්න පුළුවන් වෙනවනම් උනට එයා ඇත්තටම එයාට යම් කිසි යන්නේ ඒ ගැන කලකිරුණා. හාමුදුරු කෙනෙක් ඇත්තටම මමත් සංඝයා වහන්සේලා ගැන කලකිරුණා. ඒ ප්‍රශ්නේ තික මොකද මගේ තාත්තගේ තාත්තර මගේ තාත්තගේ මල්ලි බාප්පා දෙන්නටම මේ පාර දෙන්නේ හාමුදුරු ගමේ මිනිස්සුන් මේ වත්ති මිනිස්සුන් එකතු කරගෙන. ඒත් අදටත් මම වෛර කරන්නේ කිසිම කෙනෙකුට. මම දන්නවා හාමුදුරු පොළඹ ගැනීම හිසයි ඒගොල්ලෝ ඒ දෙකරේ මොකක් හරි දානේ එතකොට සීනි පැකට් මේ කිලෝ එකක් හරි මොනවා හරි ඒගොල්ලෝ යවන දේවල් හින්දා ඒකට නතු වෙන්නේ නැති. එතකොට ඒකත් එක්ක මට කියන්න හිතුණා මට මේ ඔබ වහන්සේට මට ඒ ගැන හරි දුකක් තියෙනවා. මගේ මෙතන ඉස්සරහා ඉදිරිපිට දැස් ඉස්සරහා පිට මම පුංචි කාලේ ඉඳන් මට අවුරුද්දකට කලින් මං ඉපදිලා මාස 3-4න් මම මෙතෙන්ට ගියේ. එතකොට මේ දේවල් ඔක්කොම පදිංචි වෙලත් නැහැ. මම මේ ගෙදර සියල්ල කම්ප්ලීට්ලා නැති තමයි මගේ අම්මයි තාත්තයි ආච්චි මේ ගෙදරට ඇවිල්ලා පදිංචි වෙන්නේ. සහ මට එදා ඉඳන් මේ පරිසරයේ මම හරිම කැමති. මම සෙල්ලමට උනත් කරන්නේ බෝධින් මේ බුදු මැදුරේ මල් ලස් කරනවා. අර පෝවෙටෙම ගොඩාක් මල් පැවිල්ලාම ඒව තමයි මම කරන්නේ. තලගොයි පැටවු ඉන්න හිටියා ගොඩාක් ඒ දවස්වල. ඒවලට කැම දැම් මට හරි සුන්දර ළමා කාරයක් තියෙනවා. ඒක හින්දා හැබැයි දුකයි බෝධින් වහන්සේටවත් අද මට වඳින්නවත් පැන්කලයක් දාගන්න බැරිකම හින්දා. ඒ වගේම මම දැන් මගේ ගාවින බලවේග මට දැනුවත් කරපු විදිහට මගේ මීට කලින් අවුරුදු ගානකට කලින් පෙර ආත්මෙකුත් මම මෙහි මේ 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 මෙතනම ඉඳලා තිනවා. ඒ ඉඳලා තිනවා කියන්නේ ඉඳපු තැන් නොවෙන්නේ නැති මට මේ ආත්මෙත් මම පුංචි කාලේ ඉඳන් එක තැනක් තිබුණා. මං හරි ආසයි නිෂ්කලංකව තනියම. මං කොහොමත් තනියම හැදුනේ. මට සහෝදරයෝ නෑ, සහෝදරි කවුරුවත් නෑ. මං තනියම හැදුනේ. හැබැයි මං හරි ආසයි සහෝදරයෝ මගේ ස්වාමි පුරුෂයාගේ අක්කයි අයියා ඉන්න මගේ සහෝදරිය විදිහට පිළිගන්නවා. ඒගොල්ලන්ට ඒ විදිහට ආදරය කරනවා. ඔබ වහන්සේ 180 ගැන කියද්දි මම ඇත්තටම 180ත් එක්ක ගොඩක් දුරට මගේ ජීවිතේ පොඩි කාලේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මම මානසින් මෙතන ඉඳලා තියෙනවා. හිතින් ගිය වෙලාවලුත් තියෙනවා, නැත්ති නැහැ. හැබැයි ගොඩක් දුරට මානසින් එක තැන ඉඳලා තියෙනවා. සහ අර ඔබ වහන්සේ කියනවනේ ඔබ වහන්සේගේ ওই දේශනාව අහගෙන කතාව මනසේ කියන්නේ මවා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. මට පුළුවන් එහෙම මෙතන ඉඳගෙන මෙයාගේ ඉස්තිමගේ දැන් ඇද්ද ඉස්සරහා පිට තියෙනම කබඩ් අල්මාරි දෙකක් තියෙනවා. අල්මාරි එක දිහා බලාගෙන ඔබ වහන්සේ කියන සියලුම කතාව සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ ගැන හෝ ඒවා ඕනම කතාවක් බුද්ධ චරිතය ගැන සම්බන්ධ කතාවක් හරි ඒ සියලු දේවල් මට මගේ හැබැයි මට ඇස් දෙකින් බලන්න නෙමෙයි මගේ මනස ඇතුලේ මම කතාව නිර්මාණය කරලා මට පුළුවන් ඕනනම් මේ කබඩ් දෙක දිහා බලාගෙන හිත කොහෙවත් යන්නේ නැතු මෙතෙන්ට ගෙනල්ලා බලන්න එහෙම පුළුවන්. සමහර කටේ දේවල් එන්නේ නැති මගේ ආච්චි අම්ම එදා ඉඳන් මාව ධර්මයත් එක්ක හදපු හින්දා වෙන්නේ නැති. කුරු මං හිතන්නේ මං මගේ ආච්චි අම්ම බලාගෙන තමයි මෙතන ඉපදෙන්නේ නැත්තේ කියලා. මොකද මගේ ආච්චි අම්මගේ මගේ උපන්න අපේ පවා එකතන එක විදිහට පිටලා තිබ්බ. මම දන්නේ නැහැ මොකද්ද ඒක හේතුව කියලා. හිතන හරි දුකයි. මොකද මාත් එක්ක එකට
ඇස් පන අපිට අවුරුදු 36ක් තිස්සේ බෝධින් වහන්සේ හිටියට අද මට වැඳ ගන්න බැරි වෙලා තිනෝ. හරියට බැලුවොත් අපිත් මම දැක්කේ මගේ අම්මා, මගේ ආච්චි, තාත්තා ධර්ම යුද්ධයක් තමයි මෙතන කරේ. පස්සේ පොලිසියෙන් ඇවිල්ලා සියල්ල මෙව කරලා වුණාට පස්සෙත් අර වත්ත අයිති මේ මහත්තයා බාර දීපු හාමුදුරුවොත් අදටත් මේ පුණ්‍ය භූමියට සාධාරණයක් කරනවා මට පේන්නේ නැහැ. කොටින්ම පුංචි පොඩි හාමුදුරු ඉන්නකම් පිරිත් ඇහුණා මට. දැන් ඒකවත් ඇහෙන්නේ, බෝධි පූජාවත් ඇහෙන්නේ. පොයි දවසට අර මුණු මුණු ගාන සද්දෙකුත් එක්ක සිල්ලැත්තෝ කෑම බෙදාගෙන කන සද්දය ඇහෙනවා. මොකද ඉතාමත් සමීපයි අපිට පන්සල. කියන්නේ මේ පොඩි අඩි 20 පාරක් තියෙන්නේ. ඒ පාරෙන් අල්පු ගමන් තියෙන්නේ මගේ ඇස්. මට නැගිටලා උදේට එළියට බැස්සම් මට පේන්නේ පන්සල. ඉතින් එහෙම දුකක් තියෙනවා. ඒකින්ද ඔබ වහන්සේ කියන විදිහට සද්ධර්ම පුණ්‍යක සූත්‍රය මගේ මේ ළඟ, මගේ අත ළඟ තියෙන පන්සලේ මට සජ්ජායනා කරගන්න විදිහක් නැති ගැන හිතට හරි දුකයි. මොකද කරන්න කියලා හිතාගන්න බෑ. අම්ම ඇත්තටම සල්ලි වලට පුළුවන් නම් අපිට මෙතන මොන හරි දෙයක් කරලා මේ දායක සභාවට ගිහිල්ලා ලොකු දායකෙක් වෙලා වුණා නම් සමාජයට හාමුදුරුවෝ අපි කියන්නේ. මොකද එයා කොහොමත් එහෙමයි. එයාට සල්ලි තියෙන දායකයෝ තමයි හැමදාම ලොකු කරගත්තේ. ගමේ ඉන්න කිසිම කෙනෙක් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පන්සල මෙතන තිබුණාට මේ ගමේ ඉන්න කිසිම කෙනෙක් සම්බන්ධ වෙන අඩුයි. මුලින් කරේ ඒ රත්මලානේ ලොකු පන්සලෙන් කට්ටිය ගෙනල්ලා තමයි මෙතන වැඩ කටයුතු කරේ. හරි දුකයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක. ඒකින්ද මේ ජීවිතේ කැප කරලා හරි ධර්මයේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඇත්තටම සතුටුයි. එක මගේ අච්චමට මම අනුමෝදන් කරන පිනක් මම දන්නේ අර පින් ඕනේ. යම මේ වෙනකොට හොඳ තැනක ඉන්නවා ඇති. මට අවුරුදු 19යි මගේ අච්චම නැති වෙනකොට. ඊට පස්සේ තමයි මට මගේ මාත්‍ය හම්බ වෙන්නේ. මාත්‍යත් ආවේ කොණ්ඩිවවාගෙන. ඒ කොණ්ඩිට තමයි මම ඇත්තම යාළුවෙක්. ඇත්තම හිතේ වේදනාවක් තියෙන නිසා තමයි මේ දෙට අපි දෙන්නම එයා දන්නව මගේ වේදනාව. ඒකින්ද මේවට මෙහෙම ධර්මයේ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපිට කිසිම ප්‍රතිලාභයක් කිසිම දෙයක් නැතුණත් අපි ධර්මයේ වෙනුවෙන් මැරිනුනත් ලෑස්ති. මගේ දරු දෙන නැත්තම් මම ඇත්තම ජීවිතේ දීලා හරි මම අකට ජීවිතේ දීලා පූජා කරන්නවත් මම ඉදිරියට යනවා. මට ඒකට මගේ දරුව දෙන්න බලා ගන්න කෙරෙන්නේ නැති. ඊම ගැන ඇත්තටම ඒතන හිර වෙලා තිනවා. කිසිම ප්‍රති ලාභයක් නැතුව මට උනේ මේ රටේ මිනිස්සු ධාර්මික වෙන්නයි. මේ දරු පෙට්ට උන්ට හරි අපන් අමාරුතියක් ලැබෙන්නයි. ඔබ වහන්සේට උඩ පින්. කිසිම ධර්මයේ පිළිබඳ කිසිම අපොරොත්තුවක් බණක් අහන්න හරි අපම් පෑදෙන හාමුදුරු කෙනෙක්ගේ කටහඬක් නැති කාලෙක ඔබ වහන්සේගේ මේ දේශනාවල් මට මහා ශක්තියක් වුණා. ඇත්තට මම මහලොකු කාලයක් නෑ අහන්න අරගෙන. මේ 2023 ජනවාරි මාසේ තමයි ඔබ වහන්සේගේ දේශනාව මුලින්ම ඇහුවේ. උනට ඒ හැම දේශනාවක් මුලින් මට ඇත්තටම තේරුම් ගන්න අපහසුයි. ඒ වුණාට මම අහලික නැවතුනේ නෑ. කොහොම හරි දවස් දෙකක් තුනක් පොඩ්ඩ ඇහුවා. ආදිහාදී පස්සේ ඔබ වහන්සේ අර ඊළඟට එන අලුතෙන් අප්ඩේට් වෙන හැම ධර්ම දේශනාවකම මගේ ජීවිතයට බද්ධ. කියන්නේ මම මට සම්බන්ධ කියලා හිතන දේවල් ගැන කියවුවා. මට හොඳට මතකයි මූව දේනුවක් ගැන ඔබ වහන්සේ කිව්ව එක පාරක්. අර කිඹුලු දෙන්නෙක් ඒ ආහාරයට ගන්නවා එතෙන්දී ඒ අම්මා එහෙම කතාවක් කියලා මුලින්ම ඒ කතාව මේ පහුගිය කාලෙත් ඒ වහන්සේ කයි නැවතත් මම දැක්ක දාලා තිනවා අපේ ගෲප් මේ මරණ තොටුපළේදී. ඊට කලින් මේ ඔය 180 මේ YouTube channel එකේ ගියා ඒ කතාව මුලින්ම. ඒ ගිය වෙලාවේ ඇත්තටම මට මගේ දරුවෝ දෙන්නයි මගේ ජීවිතය ගැන මම ඇඬුවා සෑහෙන්න. මම හිතන් 3-4 පාරක් කරලා අහලා ඇඬුවා. ඒ වුණාට ඒකෙන් මම හරියට හිත මගේ පහද ගත්ත ඇඬුවට ඔබ වහන්සේට උඩ පිං ඔබ වහන්සේත් එක්ක අපි ඉන්නවා.
මෙහෙම හරි අපිට ධර්මයේ හිරු කරනක් විදිහට ඔබ වහන්සේව දැක ගන්න ලැබිච්ච එක මේ අන්ධකාරෙ තිබිච්ච මේ ලෝකෙක මහා පිනක්. ඇත්තටම මම දන්නේ මට මගේ ජාත්මාගේ ලේ සම්බන්ධ මගේ පියා මාව ජාතක කරපු පියා මගේ පියාට වඩා මහා ගරුත්වයකුත් ඔබ වහන්සේට තියෙනවා. මගේ සමහරක් විට මට හිතෙන ඒකාත්මික ඔබ වහන්සේ ඇත්තටම මගේ පියාණන් වෙලා දිහිටියද නැද්ද කියන මම දන්නේ නැහැ. මට හරි ඒ තරම් ලිංගතුකමක් දැනෙනවා. ඔබ වහන්සේත් එක්ක මායි මගේ මහත්තයා පුළුවන් විදිහට ඉන්නවා. හිතර හරි දුකයි. අර මට මේක කියන්න තුන ඔබ වහන්සේගේ අර උදේ පන්දර මගේ මහත්තයාට ආපු රෙකෝඩින් අහලා, මොකද ඔබ වහන්සේගේ රෙකෝඩින් අපි දෙන්නම් එකට අහන වෙලාවක් තියෙනවා. සමහරකට යාගේ ෆෝන් එකෙන් අපි දෙන්නම් එකට අහනවා. ගොඩක් දුරට වැඩට ගියොත් තමයි අය වෙන මහන්නේ, මම වෙන මහන්නේ. අපි දෙන්නම් එකට අහනවා. ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතන. තව තවත් අපිට මඟ පෙන්වන්න අපි පුළුවන් විදිහට මේ දේ ඉස්සරහට ගෙනියමු. අඩුපාඩු වැරදි ඇති සමාවිල්ලන මේ වෙනුවෙන් ඔබ වහන්සේගේ දරුවෝ විදිහට අපි මෙහෙම සලකලා මෙච්චර ලෙන්ගතු කතා කරන එකටත් ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහන්සේට පිං ගොඩක්.